ආයුබෝවන් ආදරණීය දුවේ උසස්කල ඉංජිනේරු තාක්ෂණවේදයේ විෂය ධාරාවට අදාළව ඉලෙක්ට්‍රොනිකස් වල තියෙන ට්‍රාන්සිස්ටර් පිළිබඳව පාඩම් මාලාවක් ඔයගලන්ට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා පාඩම් පටන් ගන්න කලින් පුතේ මුලින්ම කියන්න ඕන ඔයගලගේ ට්‍රාන්සිස්ටර් කිව්වහම ඉලෙක්ට්‍රොනිකස් කිව්වහම තියෙන බය අකමැති ස්වභාවය පොඩ්ඩක් පැත්තකින් තියලා අපිත් එක්ක එකතු වෙන්න ट्रांसिस्टर कोड़स मैं वीडियो माला वहरा आवरने कर पस्से हीते ही मैं इलेक्ट्रॉनिक्स कीने खारी लेसी पाड़ां कोड़स अभी मेकात अनिवार्य पीकने गान्न ओने कियला मगे बलापुरुत्व तेकाई रसवत्व में विषय कोड़स आवरने कर दीला इलेक्ट्रॉनिक्स के दीन भय पोड़ा अडुगरन्न बलापुरुत्व विशेषम की अन्नोन कारणावे पहुगिय उससपिल विभागवल एगयिम वार्ता बलद्दि एकेन पुते පහුගිය විභාගවල උත්තර ලියපු විද්‍ය බලලා එක එක ප්‍රශ්නෙට අදාළව ලකුණු ගත්තු විද්‍ය බලලා ඇගේම් වාර්තා හදනවා. ඒ ඇගේම් වාර්තාවල දරුව දුර්වලම නිපුණතාවයක් පෙන්වලා තියෙන්නේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදයේ. ඉලෙක්ට්‍රොනික්ස් වලට දුර්වලයි. ඉතින් පුතේ ඉලෙක්ට්‍රොනික්ස් කියලා කියන කොටස ඉංජිනේරු තාක්ෂණවේදයේ විෂය තුල අතාරින්න පුළුවන් කොටසක් නෙමෙයි. ඒතර ඕගොල්ලෝ දන්නවා මේ යටතේ රචනා ප්‍රශ්නයක් එනවා. इलेक्ट्रॉनिक ताक्षण वेदे अर्थे बहुवर्ण प्रश्न हतकट आसन प्रमाण अक्नवा इलाट व्यूगत रत्न प्रश्न वलदी इलेक्ट्रॉनिक ताक्षण वेदे अटते प्रश्न यमुनवा इलाट प्रायोगिक परीक्षण वलिन एक परीक्षण संपूर्ण इलेक्ट्रॉनिक्स अटते नवा इतने विशेषेश्रेय हों प्रतिपल अग्गण एकगण धर्वकुट अत्यावश्यम अनिवार्यम आवरण करगतुटस ඉතින් මේ කොටස ආවරණය කර ගන්නකොට අර බය අකමැත්ත කියන දෙක පැත්තකින් තියන්න මොකද මේ දේවල් අපිට වැදගත් වෙන්නේ නැහැ මේ දේවල් අපිට උදව්වක් වෙන්නේ නැහැ මේ විශේෂ කොටස හොඳින් ආවරණය කරගන්න. එවනම් පුතේ අපි පාඩම පටන් ගමු. අද මුලින්ම මම ඔයගොල්ලන්ට විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ ට්‍රාන්සිස්ටරයක් කියලා කියන්නේ මොකක්ද? මේ ට්‍රාන්සිස්ටරේ ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ කියලා තමයි මුලින්ම අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. මට කියන්න පුතේ මේ ට්‍රාන්සිස්ටරයක් කියලා කියන්නේ මොකද්ද? කෙනෙක් කියයි අග්‍ර තුනක් තියෙන උපාංගයක්, තව කෙනෙක් කියයි අර්ධ සන්නායක උපාංගයක්. මේ විදිහට උත්තර ගොඩක් අම්බුවේ. හරි. මම මෙහෙම කියන්නම් පුතේ. ට්‍රාන්සිස්ටරයක් කියලා කියන්නේ අග්‍ර තුනක් තියෙන අර්ධ සන්නායක උපාංගයක්. පැහැදිලිද? අග්‍ර තුනක් තියෙන අර්ධ සන්නායක උපාංගයක්. එතකොට ट्रांसिस्टर क्रियाकारित्व इगन गुट मम्मे मेन मे की कर्णटिक आवरणी पलवीट अर्ध सन्नायक इलाकट आवरणी करते अर्ध सन्नायक भावते निर्माण पीएन संधि क्रियाकारी इधर मेन मेकोट दिख आवरणी करता सुखम हमेनवा पीएन संधि दिखाट निर्माण ट्रांसिस्टर क्रियाकारी सुखम लगल हर एम अभी मुलिम अर्ध सन्नायक मुखाला मुलिम बलते मे अर्ध सन्नायक मनोवाद हर अर्ध सन्नायक मनोवाद ඉක්මනටම කියයි සිලිකන් ජර්මේනියම් වගේ හතරවෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය පරමාණු ටිකක් නම් කරන් ඇයි. පැහැදිලිද? රයිට්. ඔව්දේ. සිලිකන් ජර්මේනියම් කියලා කියන්නේ ඉතාමත් හොඳ අර්ධ සන්නායක. ඊට අමතරව පුතේ අර්ධ සන්නායක සංයෝගත් අපිට දකින්න තියෙනවා. පැහැදිලිද? එතකොට සිලිකන් ජර්මේනියම් වගේ මූලද්‍රව්‍ය පරමාණු වලට අමතරව අර්ධ සන්නායක සංයෝගත් ගොඩනගා ගත්තා තියෙනවා. මූලද්‍රව්‍ය පරමාණු හෝ සංයෝග තියෙනවා අර්ධ සන්නායක විදියට භාවිත කරන විශේෂයෙන්ම දැන් ඔය LED බල්බ් එහෙම හදන්න භාවිතා කරලා තියෙන්නේ අර්ධ සන්නායක සංයෝග භාවිතා කරලා තමයි ඒව සකස් කරලා තියෙන්නේ ඔයගොල්ලන්ට දැන් තිරේ පේනවා පුතේ අර්ධ සන්නායක සිලිකන් ජර්මේනියම් වගේම තවත් අර්ධ සන්නායක වර්ග ලයිස්තුවක් ඔයගොල්ලන්ට මේ වෙලාවේ තිරේ පේනවා පැහැදිලිද හරි එහෙමනම් अभी सिलिकन वाली कथा पटांगा सिलिकन
හොඳටම සිලිකන් කියලා කියන්නේ හතරවෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය පරමාණුව. පැහැදිලිද? රයිට්. එතකොට ඇයි මෙයාව හතරවෙනි කාණ්ඩේට දැම්මේ? එයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන හතරක් තියෙන නිසා තමයි එයා අවසාන එයාව හතරවෙනි කාණ්ඩේට දැම්මේ. පැහැදිලිද? හරි. දැන් ඔයගොල්ලන්ට තීරේ පේනවා පුතේ සිලිකන් පරමාණුව තමන්ගේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන හතර තියාගෙන ඉන්නවා. පැහැදිලිද? හරි. එතකොට පුතේ ඔයගොල්ලෝ දන්නවා සිලිකන් පරමාණුවක් ඔය තීරේ ඉන්නවා වගේ hina වෙලා අයිඩියට ඉලෙක්ට්‍රෝන හතරක් තියාගෙන එයාට මදි. ඉලෙක්ට්‍රෝන 8ක් ඕන එයාගේ මොකක් කරගන්නද? ඉලෙක්ට්‍රෝන අවශ්‍යතාව සම්පූර්ණ කරගන්න. එහෙනම් මේ සිලිකන් පරමාණුවට සිද්ධ වෙනවා මොකක් කරන්නද? ළඟ ඉන්න සිලිකන් පරමාණු හතරක් එක්කලා ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන තමන්ගේ ඉලෙක්ට්‍රෝන 8ක අවශ්‍යතාව සම්පූර්ණ කරගන්න. පැහැදිලිද? ආ. ඉතින් ඔයගොල්ලන්ට තීරේ පේන විදිහට මේ සිලිකන් පරමාණුව ළඟ තියෙන පරමාණු හතරක් එක්ක එකතු වෙලා ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන බන්ධන හදා ගන්නවා. මේ බන්ධන වලට අපි කියනවා පුතේ සහසංයුජ බන්ධන. එහෙම නැත්නම් සහබන්ධන කියලා අපි මේගොල්ලෝ හඳුන්වනවා. පැහැදිලිද? හරි. එතකොට පුතේ මේ සිලිකන් මේ විදිහට ආවද පරමාණුත් එක්කලා සහසංයුජ බන්ධන හදාගෙන තියෙන පරමාණු කොටසට අපි කියනවා සිලිකන් පරමාණුක දැලිසක් කියලා. ඒ දැලිස් ස්වභාවයක් තමයි තියෙන්නේ. පැහැදිලිද? දැන් එනම් මෙතනින් එහාට මම සිලිකන් පරමාණුක දැලිස කියන වචනේ පාවිච්චි කරා. පැහැදිලිද? රයිට්. එතකොට මේ සිලිකන් පරමාණුක දැලිස අඩු උෂ්ණත්වවලදී හොඳ පරිවාරක ගුණ පෙන්වනවා. මොන ගුණද? පරිවාරක ගුණ පෙන්වනවා. හරිද? උෂ්ණත්වයේ වැඩි කරන් යද්දී මෙයාලගේ සන්නායක ගුණ වර්ධනය වීමක් දකින්න තියෙනවා. එහෙමනම් දැන් පැහැදිලිව ඔයගොල්ලන්ට අර්ධ සන්නායක කියලා කියන්නේ සන්නායක ගුණක් තියෙනවා. එයාගේ වැඩිපුර පරිවාරක ගුණක් තියෙනවා. උෂ්ණත්වයේ වැඩි කිරීම මගින් සන්නායක ගුණ වර්ධනය කරගන්න පුළුවන්. එතකොට පුතේ කෙනෙක් සන්නායකයක් වෙන්නේ කොහොමද? විදුලිය සන්නායනයට අවශ්‍ය කරන නිදහස් ඉලෙක්ට්‍රෝන යාතුල තියෙනවා නම් එයා හොඳ සන්නායකයක්. පැහැදිලි? විදුලිය සන්නායනය කිරීමට අවශ්‍ය නිදහස් ඉලෙක්ට්‍රෝන යාතුල නැත්නම් එයා හොඳ පරිවාරකයක්. පැහැදිලිද? එතකොට මේ සිලිකන් පරමාණුක දැලිසත් පුතේ කාම උෂ්ණත්වයට වගේ එනකොට අර සහසංයුජ බන්ධන කඩාගෙන, ඒ කියන්නේ උෂ්ණත්වය කියලා කියන්නේ තාප ශක්තියට ලැබිලා තියෙනවා. ඒ හින්දා සහසංයුජ බන්ධන කඩාගෙන නිදහස් ඉලෙක්ට්‍රෝන දැලිසට දායක වෙනවා. මෙන්න මේ නිදහස් ඉලෙක්ට්‍රෝන හේතුවෙන් සිලිකන් පරමාණුක දැලිසක සන්නායක ගුණ වර්ධනය වීමක් වෙනවා. පැහැදිලිද? දැන් ඔයගොල්ලන් මේ වෙලාවේ තිරේ පේන්න තියෙනවා නිදහස් ඉලෙක්ට්‍රෝන දායක වෙලා තියෙනවා. මේගොල්ලෝ හේතු වෙනුත් සන්නායක ගුණ වර්ධනය වෙනවා. පැහැදිලිද? එහෙමනම් දැන් මේ අපි කතා කරේ නිසඟ අර්ධ සන්නායක ගැන. ඔන්න අලුත් වචනයක් ආවා නිසඟ අර්ධ සන්නායක. පැහැදිලිද? එතකොට සංසුද්ධ තත්වයේ තියෙන සිලිකන් ජර්මේනියම් වගේ අර්ධ සන්නායක දැලිස් ගත්තාම ඒගොල්ලන්ට කියනවා නිසඟ අර්ධ සන්නායක කියලා. ඒගොල්ලන්ගේ සන්නායකතාව වර්ධනය වෙන්නේ එහෙම නැත්නම් පුතේ සහසංයුජ බන්ධන කඩාගෙන ඉලෙක්ට්‍රෝන නිදහස් වෙලා සන්නායක ගුණ වර්ධනය කරගන්නේ උෂ්ණත්වයේ වැඩිවීම හේතුවෙන්, ඒ කියන්නේ තාප ශක්තිය ලබා ගැනීම හේතුවෙන් පමණයි. එහෙම වුණා මේගොල්ලෝ සංසුද්ධ තත්වයේ පවතින අර්ධ සන්නායක දැලිස්, එහෙමත් නැත්නම් අපි ඒගොල්ලන්ට කියනවා නිසඟ අර්ධ සන්නායක කියලා. පැහැදිලිද? මොන වචනයක් කියනවා මොකද්ද? නිසඟ අර්ධ සන්නායක. රයිට්. එතකොට නිසඟ අර්ධ සන්නායකවල අපිට බාහිරින් සන්නායකතාව පාලනය කරන්න නම් මොකද කරන්න වෙන්නේ? උෂ්ණත්වය වැඩි කරන්න. එතන මේක ප්‍රායෝගිකව ට්‍රාන්සිස්ටර් පරිපථවලදී කරන්න පුළුවන්ද?
බෑ උෂ්ණත්වය වැඩි කරන එක අමාරුයි කරන්නනේ තාපයත් එක්ක ගණනු කරන එක ටිකක් අමාරුයි ඒක නිසා මීට වඩා වෙනස් ක්‍රමයක් යොදා ගන්න වෙනවා බාහිරින් අර්ධ සන්නායකවල සන්නායක ගුණ පාලනය කරන්න පැහැදිලිද රයිට් අන්නේ ක්‍රමයට කියනවා පුතේ අපි මාත්‍රණය කිරීම කියලා පැහැදිලිද මාත්‍රණය කිරීම මාත්‍රණය කරනවා කියන්නේ මොකද්ද මාත්‍රණය කරනවා කියන්නේ පුතේ අර්ධ සන්නායක සිලිකන් පරමාණුක දැලිසකට තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණු උදාහරණයක් විදියට බෝරෝන් වගේ දේවල් ස්වල්ප ප්‍රමාණයක් එකතු කරනවා අන්න එතකොට මාත්‍රණය කිරීමක් වෙනවා එහෙම නැත්නම් අපිට පුළුවන් පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණු ෆොස්ෆරස් ආසනික් වගේ දේවල් ස්වල්ප ප්‍රමාණයක් මාත්‍රණය කරන්නත් පුළුවන් හරිද ඉතින් ඔයගොල්ලන්ට පැහැදිලි මාත්‍රණය කළ හැකි ආකාර කීයක් තියෙනවද පුතේ දෙකක් තියෙනවා එකක් මොකක්ද සිලිකන් පරමාණුක දැලිසට පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණු ස්වල්ප ප්‍රමාණයක් එකතු කරනවා අනිත් එක මොකක්ද සිලිකන් පරමාණුක දැලිසට තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණු ස්වල්ප ප්‍රමාණයක් එකතු කරනවා එතකොට මේ විදිහට ගොඩනගා ගන්න අර්ධ සන්නායක වර්ග දෙකක් තියෙනවා පැහැදිලිද එහෙනම් අපි මුලින්ම බලමු පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණු මාත්‍රණය කරපුවාම මොකද වෙන්නේ කියලා. එතකොට පුතේ දැන් අර සිලිකන් පරමාණු විස්ථාපණය වෙලා එතෙන්ට එනවා පස්වෙනි කාණ්ඩේ අපි දාපු ආසනික් පරමාණු. ආසනික් පරමාණු එන්නේ ඉලෙක්ට්‍රෝන පහක් තියාගෙන. එයි මං එහෙම කියන්නේ. එයා පස්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය. ඒ කියන්නේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන පහක් තියෙන. හතර දෙනෙක් අර ඉස්සෙල්ලා සිලිකන් පරමාණුව බන්ධන හදාගෙන ඉඳපු හතර දෙනාත් එක්ක සහබන්ධන හදාගත්තම එක ඉලෙක්ට්‍රෝනයක් නිදහස් වෙනවා. එතකොට පුතේ සන්නායක ගුණ වර්ධනය වුනේ මාත්‍රණය කිරීම නිසා පමණයි කියලා සැලකුවොත් මාත්‍රණය කිරීම නිසා පමණයි කියලා සැලකුවොත් ඒ කියන්නේ මම අමතක කරන පොඩි දෙයක් මොකද්ද? උෂ්ණත්වයේ වැඩිවීම නිසා නිදාස් ඉලෙක්ට්‍රෝන දැලිසට දායක වෙනවා කියන එක අමතක කරනවා. ඒක අමතක කරොත් මොකක් නිසාද සන්නායක ගුණ වර්ධනය වුනේ? මාත්‍රණය කිරීම නිසා පමණයි කියලා හිතුවොත් මාත්‍රණය කරන ලද ආසනික් පරමාණු ගණනට එහෙම නැත්නම් පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණු ගණනට සමාන නිදාස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් දැලිසට දායක වෙනවා. එතකොට පුතේ මේ නිදාස් ඉලෙක්ට්‍රෝන පාවිච්චි කරලා අපිට සන්නායක ගුණ වර්ධනය කරගන්න පුළුවන්. වැඩියෙන් මාත්‍රණය කරොත් වැඩිපුර නිදාස් ඉලෙක්ට්‍රෝන දායක වෙනවා. සන්නායක ගුණ වැඩිපුර වර්ධනය වෙනවා. එතකොට මේ ක්‍රමයට පුළුවන් අපිට අර්ධ සන්නායක හදාගන්න. මේකට දැම්මේ පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. ඒව පුතේ ඉලෙක්ට්‍රෝන දුන්න දැලිස. ඒක නිසා අපි ඒගොල්ලන්ට කියනවා දායක පරමාණු කියලා. මොනවද දායක කරේ? ඉලෙක්ට්‍රෝන දායක. දායක පරමාණු. එතකොට සන්නායක ගුණ වර්ධනය වුනේ දැලිසට දායක වෙච්ච ඉලෙක්ට්‍රෝන නිසා. ඉලෙක්ට්‍රෝනවල ආරෝපණයේ ඍණ ස්වභාවයක්. එහෙනම් මේක n වර්ගයේ අර්ධ සන්නායක කියලා තමයි අපි හඳුන්වන්නේ. n වර්ගයේ. කාවුකතේ මාත්‍රණය කරේ. පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණු මාත්‍රණය කරපුවම උන් අපිට හදා ගන්න පුළුවන් වුණා n වර්ගයේ අර්ධ සන්නායක කොටස. පැහැදිලි? රයිට්. ඊට මේ n වර්ගයේ අර්ධ සන්නායක කොටස තුල ඉලෙක්ට්‍රෝන නිසා තමයි සන්නායක ගුණ වර්ධනය වෙන්නේ. ඔන්න දැන් ඕගොල්ලන්ට ඒක පැහැදිලි. පැහැදිලිද? මම ඊළඟට කියව පුතේ තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණුත් මාත්‍රණය කරන්න පුළුවන් කියලා. පැහැදිලිද? දැන් ඕගොල්ලන්ට පේනවා පුතේ තිරේ අර සිලිකන් පරමාණුවක් විස්ථාපණය වෙලා තුන්වෙනි කාණ්ඩේ බෝරෝන් පරමාණුවක් එතෙන්ට එනවා. පැහැදිලිද? තුන්වෙනි කාණ්ඩේ බෝරෝන් පරමාණුවක් එතෙන්ට ආවට පස්සේ පුතේ එයාගේ තුන්වෙනි කාණ්ඩෙදී තියෙන ඉලෙක්ට්‍රෝන 3යි තියෙන්නේ. හතර දෙනෙක් එක්ක බන්ධන හදාගන්නේ කොහොමද? එක බන්ධනයක් 9ට හදාගන්න. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ඌණතාවයක් වෙනවා. ඉලෙක්ට්‍රෝන ඌණතාවයකට අපි කියනවා පුතේ කුහරයක් කියලා. පැහැදිලිද? කුහරයේ ඉලෙක්ට්‍රෝන ඌණතාවයක් නිසා අපි ආරෝපිත ස්වභාවයේ ධන කියලා කියනවා. පැහැදිලිද? ඒතර ධන ආරෝපිත කුහරයක් ජනනය වෙනවා මොකක් නිසාද?
මාත්‍රණය කරපු තුන්වෙනි කාණ්ඩයේ මූලද පරමාණු නිසා. පැහැදිලිද? එහෙනම් ඉස්සලා වගේම පුතේ මාත්‍රණය කරන ලද තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණු ගණනට සමාන කුහර ප්‍රමාණයක් දැලිසට ජනනය වෙනවා. පැහැදිලිද? එතකොට පුතේ දැන් මේ කුහර නිසා කොහොමද සන්නායක ගුණ වර්ධනය වෙන්නේ? ඒක මෙන්න මෙහෙමයි වෙන්නේ. දැලිසේ කුහරයක් තියෙද්දී නේද? ඌණතාවයක් තියෙද්දී බන්ධන හදාගෙන හිටියට ඉලෙක්ට්‍රෝන කැමති ඒ බන්ධන කඩාගෙන අර කුහරවල තියෙන අඩුපාඩු පුරවන්න. සාමාන්‍යයෙන් එහෙමද කට්ටිය? නේද? හරි. එතකොට බන්ධන කඩාගෙන ඒ කුහර පුරවනවා. එතකොට කුහර හේතුවෙන් සහසංයෝජ බන්ධන කඩාගෙන ඉලෙක්ට්‍රෝන දැලිසට නිදහස් වීම නිසා සන්නායක ගුණ වර්ධනය වෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝනයක් වම් පැත්තට චලනය වෙනවා නම් ඒට අනුරූපව කුහරයක් දකුණු පැත්තට චලනය වෙනවා. ඔගොල්ලන්ට දැන් වීඩියෝ එකේ පේනවා. එතකොට ඔයගොල්ලෝ මේකේ සරලව තේරුම් ගන්න ඕන කාරණාව තමයි ජනනය වන කුහර ප්‍රමාණය වැඩි වෙනකොටත් සන්නායක ගුණ වර්ධනය වීමක් වෙනවා. එහෙනම් ඒකේ පුතේ බෝරෝන් දැම්මේ තුන්වෙනි කාණ්ඩේ ඉලෙක්ට්‍රෝන ඌණතාවයක් තියෙන්නේ. එහෙනම් ඒක ධන ස්වභාවය පොසිටිව් කියන්නේ ඒකට අපි කියනවා p වර්ගය කියලා. එහෙනම් තුන්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය පරමාණු මාත්‍රණය කරපුවාම p වර්ගයේ අර්ධ සන්නායක තමයි ගොඩනැගෙන්නේ. පැහැදිලිද? හරි. එතකොට පුතේ දැන් ඕගොල්ලන්ට තුන්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය පරමාණු මාත්‍රණය කිරීමෙන් p වර්ගයේ අර්ධ සන්නායක ගොඩනගා ගන්න පුළුවන් කියලා දන්නවා. ඊළඟට ඕගොල්ලෝ දන්නවා පස්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය පරමාණු මාත්‍රණය කිරීමෙන් n වර්ගයේ අර්ධ සන්නායක ගොඩනගා ගන්න පුළුවන් කියලා ඕගොල්ලෝ දන්නවා. එතකොට මෙන්න මේ විදියට අපද්‍රව්‍ය පරමාණු මාත්‍රණය කරලා ගොඩනගා ගන්න අර්ධ සන්නායක වලට අපි කියනවා බාහ්‍ය අර්ධ සන්නායක කියලා. මොනවද ඒ කියන්නේ? බාහ්‍ය අර්ධ සන්නායක. මම තවදුරටත් පොඩි වෙලාවක් ගන්නම් මේ දෙන්න ගැන චූටි පැහැදිලි කිරීමක් කරන්න. තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණු මාත්‍රණය කරපුවාම ඒකේ ඉලෙක්ට්‍රෝන ඌණතාවයක් තියෙන නිසා ඒගොල්ලන්ට අපි කියන්නේ ප්‍රතිග්‍රහක පරමාණු කිය. පැහැදිලිද? එතකොට ඕගොල්ලන්ට තේරුම් ගන්න ඕන ප්‍රතිග්‍රහක පරමාණු මාත්‍රණය කරපුවාම කුහර නිසා තමයි සන්නායක ගුණ වර්ධනය වුනේ. පැහැදිලිද? ඊළඟට පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණු මාත්‍රණය කරපුවාම අපි ඒකට කියන්නේ දායක පරමාණු මාත්‍රණය කරා කියලා. එතකොට එතන සන්නායක ගුණ වර්ධනය වුනේ දායක වෙච්ච ඉලෙක්ට්‍රෝන නිසා. පැහැදිලිද? හරි. එහෙනම් දැන් ඕන්න ඕගොල්ලෝ p වර්ගය සහ n වර්ගය කියන අර්ධ සන්නායක කොටස් හඳුනනවා. එතකොට පුතේ දැන් අපි දන්නවා බාහ්‍ය අර්ධ සන්නායක වර්ග දෙකක් තියෙනවා. එකක් n වර්ගය, අනිත් එක p වර්ගය. එතකොට පුතේ සිලිකන් අර්ධ සන්නායක දැලිසක් අරගෙන නැත්නම් සිලිකන් අර්ධ සන්නායක කොටසක් අරගෙන මේක එක පැත්තක් p වර්ගය වෙන්නත් එක පැත්තක් n වර්ගය වෙන්නත් මාත්‍රණය කරලා හදාගත්තාම ගොඩනැගෙන ආයතන pn සංධිය. පැහැදිලිද? එතකොට දැන් ඕගොල්ලන්ට තිරේ පේනවා පුතේ මේ විදිහට අපි ගොඩනගාගත්තු pn සංධිය. එතකොට n කොටසේ තියෙන ඉලෙක්ට්‍රෝන p කොටසේ තියෙන කුහරත් එක්කලා සංයෝජනය වෙලා සංධිය අවට ප්‍රදේශයේ හැදෙනවා පුතේ ආරෝපණ රහිත කලාපයක්. මෙන්න මේ කලාපයට අපි කියනවා හීන ස්තරය, එහෙම නැත්නම් ආයත ප්‍රදේශය වගේ නම් වලින් මෙයාව හඳුන්වනවා. ඒතර ඒ කලාපය තුළ කුහරත් නැහැ, ඉලෙක්ට්‍රෝනත් නැහැ. මේ කුහරයි ඉලෙක්ට්‍රෝනයි සංයෝජනය වෙලා ආරෝපණ රහිත කලාපයක් තමයි ගොඩනැගිලා තියෙන්නේ. ඒතර පුතේ දැන් ඕගොල්ලන්ට තිරේ පේන විදියට p කොටසේ තියෙන කුහරත් එක්කලා n කොටසේ තියෙන ඉලෙක්ට්‍රෝන වලට තවදුරටත් සංයෝජනය වෙන්න බැයිද? බෑ බෑ පුතේ. එක්තරා සීමාවකට හායිත ප්‍රදේශය ගොඩනැගුණාට පස්සේ ඒ හරහා ඉලෙක්ට්‍රෝන වලට ගිහිල්ලා කුහරත් එක්ක සංයෝජනය වෙන්න බෑ. විභව බාධාවක් ඇති වෙනවා. පැහැදිලිද? මෙන්න මේ විභව බාධාවට, විභව බාධකයට අපි කියනවා දේහලීය වෝල්ටීයතාවය කියලා. විභව බාධකයක්. පැහැදිලිද? අර්ධ සන්නායක කොටස හදලා දෙන්න පුතේ සිලිකන් වලින් නම් මේ විභව බාධාව 0.6ක්
0.7 වෝල්ට් විතර පරාසයක පවතිනවා. පැහැදිලිද? හරි. කොහේ ඇති වෙන විභව බාධාවද? හායිත ප්‍රදේශය තුල ඇති වෙන විභව බාධාව. පැහැදිලිද? ආ. ට්‍රාන්සිස්ටරේ හදලා තියෙන පුතේ මම ඉස්සර කිව්වේ මෙයා සිලිකන් කියලා. සිලිකන් නම් විභව බාධකේ 0.6ක් 0.7ක් විතර වෙනවා. මෙයා හදලා තියෙන පුතේ ජර්මේනියම් නම් විභව බාධාව 0.2ක් 0.3ක් 4ක් විතර වෙනවා. පැහැදිලිද? හරි. එහෙමනම් පුතේ ඔන්න PN සන්ධියේ හායිත ප්‍රදේශයක් ගොඩ නැගුණා. ඒ කියන්නේ ආරෝපණ රහිත කලාපයක් ගොඩ නැගුණා. පැහැදිලිද? හරි. ඒතර ඕනම PN සන්ධියක් ගොඩ නගපුවාම ওই විදිහට හායිත කලාපයක් ගොඩ නැගෙනවා. P කොටසක් තියෙනවා, N කොටසක්. ඒක ඕගලන්ට මේ වෙලාවේ තිරේ දකින්න පිටිය. පැහැදිලිද? හරි. එහෙමනම් පුතේ දැන් අපි බලන්න ඕන PN සන්ධියක් පෙර නැඹුරු කරනවා කියලා කියන්නේ මොකද්ද? පසු නැඹුරු කරනවා කියන්නේ මොකද්ද කියලා. පැහැදිලිද? මම මේ ට්‍රාන්සිස්ටර් කොටස තේරුම් ගැනීමට අදාළ වෙන පරිදි තමයි PN සන්ධි විස්තර කරන්නේ. එතකොට PN සන්ධියක් පෙර නැඹුරු කරනවා කියලා කියන්නේ පුතේ විදුලි කෝෂයක ධන ද්‍රවීයතාවය P කොටසට සම්බන්ධ වෙන විදියට දැන් ඔයගලන්ට තිරේ පේනවා. P කොටසට සම්බන්ධ වෙන විදියට විදුලි කෝෂයක් සම්බන්ධ කරනවා. පැහැදිලිද? එතකොට ධන ද්‍රවීයතාවය P ට සම්බන්ධ උනේ ඍණ ද්‍රවීයතාව සම්බන්ධ උනා කාටද? N ට. එතකොට අපි හදාගත්තු මේ PN සන්ධිය පුතේ P කොටසට අපි කියනවා ඇනෝඩය කියලා. N කොටසට අපි කියනවා කැතෝඩය කියලා. එහෙමනම් දැන් අපිට තව විදිහකට කියන්න පුළුවන් මොකද්ද? ඇනෝඩයට ධන ද්‍රවීයතාවය දුන්නා. ඒකම තමයි කියන්නේ P ට දුන්නා කියලා නේ. කැතෝඩයට ඍණ ද්‍රවීයතාවය සම්බන්ධ උනා. පැහැදිලිද? ආ ඒ කියන්නේ N කොටසට ඍණ ද්‍රවීයතාව සම්බන්ධ. මෙහෙම වුණාම විදුලි කෝෂයේ ධනාග්‍රේ මගින් P කොටසේ තියෙන කුහර සන්ධිය දෙසට තල්ලු කරනවා. පැහැදිලිද? ඔන්න අයහ ගන්න. ධන ද්‍රවීයතාවය විදුලි කෝෂයේ ධන ද්‍රවීයතාවය මගින් කුහර විකර්ෂණය කරනවා සන්ධිය පැත්තට. හරිද? හරි. අනිත් පැත්ත බලමුකෝ. එතන විදුලි කෝෂයේ ඍණාග්‍රේ මගින් මොකද කරන්නේ? N කොටසේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික එහෙම නැත්නම් කැතෝඩයේ තියෙන ඉලෙක්ට්‍රෝන ටිකත් සන්ධිය පැත්තට තල්ලු කරනවා. එතකොට පුතේ පෙර නැඹුරුවකදී PN සන්ධියක හායිත ප්‍රදේශය පටු වෙනවා. පැහැදිලිද? ආ. එතකොට හායිත ප්‍රදේශයේ හරහා ගමන් කරන්න තරම් ප්‍රමාණවත් විදුලි සැපයීමක් නම් දීලා තියෙන්නේ N කොටසේ ඉලෙක්ට්‍රෝන සන්ධිය හරහා P කොටසේ තියෙන කුහරත් එක්ක සංයෝජනය වෙලා විදුලි ධාරාවක් සම්පූර්ණ කරගන්නවා. එහෙනම් පෙර නැඹුරු කරලා ධාරා ගලන්න අවශ්‍යතා දෙකක් සම්පූර්ණ වෙන්න ඕන පුතේ. මොනවද? ඇනෝඩේට ධන ද්‍රවීයතාව ලැබිලා තියෙන්න ඕන. PN සන්ධියේ විභව බාධකය මැඩ ගන්න තරම් ප්‍රමාණවත් විදුලි සැපයීමට ප්‍රමාණවත් විද්‍යුත් ගාමක බලයක් තියෙනවා. පැහැදිලිද? ඒතර මේ කරුණු දෙක සම්පූර්ණ වුණාම PN සන්ධියක් පෙර නැඹුරු වෙලා ධාරා ගලනවා. අපි දැන් කතා කරේ පුතේ ඉලෙක්ට්‍රෝන ගලන පැත්තනේ. කොහේ ඉඳන් කොහෙටද ගියේ ඉලෙක්ට්‍රෝන? විදුලි කෝෂයේ ඍණාග්‍රේම් පටන් අරන් N කොටස හරහා සන්ධිය හරහා P කොටසට ගිහිල්ලා විදුලි කෝෂයේ ධනාග්‍රේම් ඇතුල් වෙලා පරිපථය සම්පූර්ණ කරනවා. ඔය කතා කරේ ඉලෙක්ට්‍රෝන යන පැත්ත පුතේ. එතකොට ඇත්තටම ධාරා ගලන්නේ කොයි පැත්තටද? ඕකෙන් ප්‍රතිවිරුද්ධ පැත්තට තමයි ධාරා ගලන්නේ. මොකද ඉලෙක්ට්‍රෝන ධාරාවට ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි සම්මත ධාරාව ගලාගෙන යන්නේ කියලා අපි දන්නවා. පැහැදිලිද? හරි. එහෙනම් PN සන්ධියක් පෙර නැඹුරු කරනවා කියන්නේ මොකද්ද? ඇනෝඩයට එහෙම නැත්නම් P කොටසට ධන ද්‍රවීයතාවයේ තියෙන සැපයීමක් සැපයීමක ධන ද්‍රවීයතාව සම්බන්ධ කරලා නේද සන්ධිය හරහා ධාරා ගල යන පරිදි පරිපථය සකස් කරපුවාම අපි ඒකට කියනවා PN සන්ධියක් පෙර නැඹුරු කිරීමක් කියලා. පැහැදිලිද? හරි. එහෙනම් ඔන්න අපි දන්නවා දැන් PN සන්ධියක් පෙර නැඹුරු කිරීම කියන්නේ මොකද්ද කියලා. ඊළඟට අපි දැනගන්න ඕන PN සන්ධියක් පසු නැඹුරු වෙනවා කියන්නේ මොකද්ද කියලා. ඕකේම අනිත් පැත්ත පුතේ. දැන් ඔයගලන්ට තිරේ පේනවා විදුලි කෝෂයේ ඍණ ද්‍රවීයතාව ඍණ අග්‍රය පීට සම්බන්ධ කරපුවාම ඒ කියන්නේ ඇනෝඩේට ඍණ සම්බන්ධ කරපුවාම P කොටසේ තියෙන කුහර ටික
ආකර්ෂණය කරනවා ඇයි කුවර දන ද්‍රවීයතාවයේ ඍණ තමයි විදුලි කෝෂේ හම්බෙලා තියෙන්නේ එහෙනම් ඍණ අග්‍රය මගින් කුවර ආකර්ෂණය කරන අනිත් පැත්තත් ඒ වගේ මොකද්ද එන් කොටසේ තියෙන ඉලෙක්ට්‍රෝන ඩිග ආකර්ෂණය කරනවා කවුද දන ද්‍රවීයතාව එතකොට හායිත ප්‍රදේශයේ තව තවත් පුළුල් වෙනවා ධාරා ගැලීමක් සිද්ධ වෙන්නේ නැහැ පැහැදිලිද එහෙමනම් පුතේ ඔයගොල්ලන්ට පැහැදිලි PN සන්ධියක් පෙරනැඹුරු කරලා සන්ධිය හරහා ධාරා ගලන මට්ටමටපත් කරගන්න පුළුවන් පසු නැඹුරු කරපුවාම සන්ධිය හරහා ධාරා ගැලීමක් සිද්ධ වෙන්නේ නැහැයි කියන පැහැදිලිද රයිට් එහෙනම් දැන් ඔන්න පුතේ අර්ධ සන්නායක ගැන ඔයගොල්ලෝ දන්නවා PN සන්ධියක් කියන්නේ මොකක්ද කියලා දන්නවා PN සන්ධියක පෙරනැඹුරුව කියන්නේ මොකක්ද කියලා දන්නවා PN සන්ධියක පසු නැඹුරුව කියන්නේ මොකක්ද කියලා දන්නවා රයිට් දැම්මට පුළුවන් ඔයගොල්ලන්ට කියලා දෙන්න ට්‍රාන්සිස්ටරයක් කොහොමද වැඩ කරන්නේ කොහොමද හැදිලා තියෙන්නේ කියලා පැහැදිලිද එහෙනම් දැන් පුතේ අපිට පුළුවන් ට්‍රාන්සිස්ටරේක ක්‍රියාකාරීත්වය ඉගෙන ගන්න එතකොට පුතේ ට්‍රාන්සිස්ටර ගොඩනගා ගන්නේ සිලිකන් අර්ධ සන්නායක කොටසක් අරගෙන මැද p වර්ගය දෙපැත්ත n වර්ගය වෙන්න ට්‍රාන්සිස්ටර ගොඩනගා ගන්න පුළුවන්. ඒ කියන්නේ මාත්‍රණය කරලා ට්‍රාන්සිස්ටර හදා ගන්න පුළුවන්. එහෙම වුණාම අපි ඒගොල්ලන්ට කියනවා පුතේ n p n වර්ගයේ ට්‍රාන්සිස්ටරයක්. ඊළඟට පුළුවන් අපිට මැද n වර්ගය වෙන්න දෙපැත්ත p වර්ගය වෙන්න අර්ධ සන්නායක කොටසක් මාත්‍රණය කරලා PNP වර්ගයේ ට්‍රාන්සිස්ටරයක් ගොඩනගා ගන්නත් පුළුවන්. පැහැදිලිද? එහෙනම් ඔන්න ට්‍රාන්සිස්ටර වර්ග දෙකක් ගොඩනගා ගන්න පුළුවන් මොනවාද? එකක් NPN අනිත් එක PNP. පැහැදිලිද? හරි. දැන් අපි කතා කරමු පුතේ NPN ට්‍රාන්සිස්ටරයකට අදාළව මෙයාගේ ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ කියලා. පැහැදිලිද? හරි. දැන් ඔන්න NPN ට්‍රාන්සිස්ටරයක් තියෙනවා. මේ NPN ට්‍රාන්සිස්ටරේ NPN ට්‍රාන්සිස්ටරේ අග්‍ර තුනක් අපි අරන් තියෙනවා මේ ගත්ත අග්‍ර තුන පුතේ මම නම් කරන්නම් පාදම අපි කියනවා බේස් කියන්න B කියලා විමෝචකය අපි කියනවා එමිට කියන්න E කියලා සංග්‍රාහකයේ විදිහට අග්‍ර තුන නම් කරගන්න. පැහැදිලිද? හරි. දැන් පුතේ මේක මාත්‍රණය කරද්දී නැත්නම් මේ PNP ට්‍රාන්සිස්ටරේ ගොඩනගද්දී කරලා තියෙන විශේෂ කාරණා කිහිපයක් තියෙනවා මම ඒ ටික මුලින්ම කියන්නම්. ඊට පස්සේ අපිට වීඩියෝ එකක් ආධාරයෙන් මේක වෙන විදිහේ පැහැදිලි කරගන්න පුළුවන්. පුතේ මේකේ විමෝචකය කියන කොටස වැඩිපුර මාත්‍රණ මට්ටමක් අනුගමනය කරලා තියෙනවා. එතකොට මේකට වැඩිපුර මාත්‍රණය කරලා වැඩිපුර ඉලෙක්ට්‍රෝන ඝනත්වයක් සහිත වන විදියට තමයි විමෝචකය හදාගෙන තියෙන්නේ. පැහැදිලිද? සංග්‍රාහකය ගත්තාම, ඒ කියන්නේ කෙළවරේ තියෙන n කොටස ගත්තාම පුතේ, ඒකේ මාත්‍රණ ඝනත්වයේ එච්චර නැහැ. ඒ කියන්නේ අඩු මාත්‍රණ ඝනත්වයක් තියෙන්නේ. පැහැදිලිද? ඊළඟට පුතේ මේ මැද පාදම කොටස ගත්තාම එයා තමයි පුංචිම කොටස සහ අඩුම මාත්‍රණ මට්ටමක් තියෙන්නේ. ඒ කියන්නේ පුතේ මේකට දාපු තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණු ප්‍රමාණය ඉතාමත් අඩු. පැහැදිලිද? එතකොට පුතේ මේකේ වැඩිපුර ඉලෙක්ට්‍රෝන තියෙනවා. මේක පොඩි කුහර ටිකක් තියෙනවා. මේකේ අඩුවෙන් ඉලෙක්ට්‍රෝන තියෙනවා කියලා ඔයගොල්ලෝ ඉගෙන ගන්න. පැහැදිලිද? හරි. දැන් පුළුවන් පුතේ අපිට වීඩියෝ එක බලලා මේක ක්‍රියාත්මක කරන විදිය තේරුම් ගන්න. පැහැදිලිද? හරි. දැන් වීඩියෝ එක පෙන්නවා පුතේ එක විදුලි කෝෂයක් භාවිතා කරලා මේ ට්‍රාන්සිස්ටරේ සංග්‍රාහකයේ විමෝචකයේ අතර ධාරා ගලවන්න උත්සාහ කරනවා. පැහැදිලිද? රයිට්. එතකොට විදුලි කෝෂයේ මොන පැත්තට සම්බන්ධ කරත් නේද? ඩයෝඩ දෙකෙන් එකක්. ඒ කියන්නේ පුතේ එක ඩයෝඩයක් ගොඩනගෙනවා විමෝචකයයි පාදමයි අතර අනිත් ඩයෝඩේ ගොඩනගෙනවා පාදමයි සංග්‍රාහකයේ අතර මේ ඩයෝඩ දෙකෙන් එකක් විදුලි කෝෂයේ මොන පැත්තට සම්බන්ධ කරත් පසු නැඹුරු වෙන නිසා ධාරා ගැලීමක් සිද්ධ වෙන්නේ නැහැ. පැහැදිලි නේද? එහෙනම් මොකද පුතේ විසඳුම? විසඳුම තමයි
මේ සම්බන්ධ කරපු විදුලි කෝෂය මෙහෙම්මම තියාගෙන පාදමයි විමෝචකයයි අතරට සම්බන්ධ කරනවා දෙවන විදුලි සැපයුමක්. ඒ විදුලි සැපයුම සම්බන්ධ කරන්න ඕන පුතේ ඕන දැන් ඔයගලන්ට පේනවා කොහොමද පාදම විමෝචක සන්ධිය පෙරණැඹුරු වන පරිදි තමයි ඒ විදුලි කෝෂය සම්බන්ධ කරන්න ඕන. පැහැදිලිද? ආ. එතකොට පුතේ මෙන්න මේ විදුලි සැපයුම නිසා පාදමේ තියෙන ඉලෙක්ට්‍රෝන පාදම විමෝචක සන්ධිය හරහා වැඩි ප්‍රමාණයක් ඉස්සරහට තල්ලු වෙනවා. ඇයි පුතේ? ඒකේ විමෝචකයේ ඉලෙක්ට්‍රෝන ගොඩාක් තිබුණා. මාත්‍රණ මට්ටම ඉහළගේක පවත්වාගෙන තිබෙන්නේ. තල්ලු වෙලා යනවා කොයි පැත්තටද? පාදම පැත්තට. පාදම පැත්තට තල්ලු වෙලා යනකොට පාදමේ තියෙන කුහර සංඛ්‍යාව අඩුයි. මේ කුඩා කුහර ප්‍රමාණයක් එක්කලා සංයෝජනය වෙලා කුඩා පාදම ධාරාවක් අපි සම්බන්ධ කරපු දෙවෙනි විදුලි කෝෂය හරහා ගලන්න පටන් ගන්නවා. පැහැදිලිද? දැන් ඔයගොල්ලන්ට තේරෙන්න ඕන පුතේ විමෝචකයේ ඉඳන් ඉලෙක්ට්‍රෝන ගොඩක් වේගෙන් ආව කොයි පැත්තටද? පාදම පැත්තට. පාදමේ දිවිච්ච කුහර එක්කලා ටික දිනක් සංයෝජනය වෙලා පාදම ධාරාවක් හදා ගන්නවා. පැහැදිලි? ආ. ඒතර ඉතුරු ඉලෙක්ට්‍රෝන ටික මොකද වෙන්නේ? ඒ ඉලෙක්ට්‍රෝන ටික පුතේ පසුනැඹුරු වෙලා තියෙන දෙවෙනි PN සන්ධිය, ඒ කියන්නේ පුතේ පාදමයි සංග්‍රාහකයේ අතර සන්ධිය හරහා ඉදිරියට තල්ලු වෙලා යනවා. එතකොට පුතේ මුලින් සම්බන්ධ කරපු විදුලි කෝෂයේ ධනාග්‍රයෙන් ඒ ඉලෙක්ට්‍රෝන ටික ආකර්ෂණය කරන නිසා විමෝචකයයි සංග්‍රාහකයයි අතරත් මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන ගලන්න පටන් ගන්නවා. පැහැදිලිද ඔයගොල්ලන්ට? නැද වීඩියෝ එකේ පේනවා ඔයගොල්ලන්ට ඒ කතන්දරේ. එතකොට විමෝචකයයි පාදමයි විමෝචකයයි සංග්‍රාහකයයි අතරත් ඉලෙක්ට්‍රෝන ගලන්න පටන් ගන්නවා. පැහැදිලිද? රයිට්. ඉතින් පුතේ ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕන කාරණාව තමයි ඔය ඉලෙක්ට්‍රෝන ගලන දිශාව නෙමෙයි සම්මත ධාරාව ගලන දිශාව. පැහැදිලිද? ඔය ගලන දිශාවට ප්‍රතිවිරුද්ධව සම්මත ධාරා ගලනවා. එහෙනම් කොහෙන්දන් කොහෙටද පුතේ සම්මත ධාරා ගලන්නේ? පෙරනැඹුරු කරපු පළවෙනි PN සන්ධිය, කියන්නේ පාදම විමෝචක සන්ධියේ පාදම සිට විමෝචකය දක්වා සරල ධාරා ගැලීමක් සිද්ධ වෙනවා. පැහැදිලිද? ඊළඟට සංග්‍රාහකයේ සිට විමෝචකයේ දක්වාත් සරල ධාරා ගැලීමක් සිද්ධ වෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් පුතේ ට්‍රාන්සිස්ටරයක් වැඩ කරවන්න මොකද කරන්න ඕන? පාදම විමෝචක සන්ධිය පෙරනැඹුරු කරලා සංග්‍රාහකයයි විමෝචකයයි අතර ධාරා ගලන මට්ටමට පත් කරගන්න ඕන. පැහැදිලිද? ආ. ඒ විදිහට අපිට පුළුවන් ට්‍රාන්සිස්ටරයක් ක්‍රියාත්මක කරවන්න, නැත්නම් ට්‍රාන්සිස්ටරයක සංග්‍රාහකයයි විමෝචකයයි අතර ධාරා ගලන මට්ටමට පත් කරගන්න පුළුවන්. පැහැදිලිද? එහෙමනම් ඊළඟ දවසේ හම්බෙමු. ආයුබෝවන්.